Ayo bo wanse. Ayo wanse.
Tolong awe no ada? I want to learn how හොඳට පිළිවෙල ලස්සනට කරගන්න පුළුවන් වෙන්නේ නැති හැම ගානක් ගානෙම සර් හරි ගස්සලා පෙන්නුවා ඒක නිසා හැම කෙනාටම බොහොම පිළිවෙලට ලස්සනට කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ නැති ඒක නවද රයිට් හරි එතකොට අද අපි තවත් පුතලගේ වැදගත් වූ පාඩමකට යන්න හදන්නේ එතකොට ඒ පාඩමකට කලින් සර් ගිය සතියේදී ඉතාමත්ම විශේෂ කොටසක් කතා කළා වගන්ති ලියන එක ඒතර වගන්තිය ලියාගන්නේ කොහොමද ඊට පස්සේ සේ වගන්ති ඉතාමත්ම කෙටියෙන් ලියන්න ඕනේ කෙටියෙන් ලියන්නේ කොහොමද වගන්ති ලියලා එකතු කරන්නේ කොහොමද වගන්ති ලියලා අඩු කරන්නේ කොහොමද ඔය ආදි වශයෙන් අපි ලොකු දේවල් ටික මේ සති කීපෙට කතා කරලා දෙනවා පුතේ එතකොට දැන් අපිට අද පුතලගේ අලුත් පාඩමකට යන්න තියෙන්නේ අපි බලමු අලුත් පාඩම මොකද්ද කියලා මම හිතන්නේ පුතලට ඉතාමත්ම සරල පාඩමක් තමයි අපිට වෙන්නේ අමාරු පාඩමක් නෙමෙයි අපි බලමු මේ පාඩම මොකද්ද කියලා මෙන්න මේ පාඩම හොඳට බලා ගන්න හොඳේ රයි එතකොට ඔන්න හොඳයි. අර යාළුවා ඔබට ඉස්සර මතක් කරලා හොඳේ රයිට්. ඔව්. උතලගේ 6 වෙනි ගාන මම උතලට හෝම්වර්ක් එකක් විදිහට ගෙදෙද්දි දුන්නා හදන්න. අපි බලමු අද 6 වෙනි ගාන කොහොමද හදාගන්නේ කියලා. හොඳේ රයිට්. ආ. උතල හැම කෙනාටම 6 වෙනි ගාන පේනවා ඇති හැම කෙනාටම. අපි බලමු 6 වෙනි ගානේ මොකද තියෙන්නේ කියලා. සරිය කියන්නම්. ඔව්. උතල කියනකොටේ ඔව්. මේකයි පළවෙනි 6 වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. ශාලාවක තබා ඇති කුඩු ගණන 45යි. එහි තැබිය හැකි මුළු කුටු ගාන 96යි තව කුටු කීයක් තැබිය හැකිද එක වතාවක් කියලා පැහැදිලි නම් තව වතාවක් කියන්න ශාලාවක තබා ඇති කුටු ගණන 45යි එහි තැබිය හැකි මුළු කුටු ගාන 96යි තව කුටු කීයක් තැබිය හැකිද කියලා අහනවා දැන් පරිස්සමන වගන්ති ටික ලියන්න කලින් මුලවට ඉස්සලා ගාන කියවන්න ඕනේ මුලවට කියවලා ඊට පස්සේ තමයි අපි වගන්ති ලියලා ගාන හදන්න යන්නේ අපි බලමු එතකොට පුතාලගේ මේ 6 වෙනි ගානේ කොහොමද වගන්තිය ලියන්නේ කියලා. ආරයි. කවුද මට දැන් පුතා ඇහුවා නේද මම කියන්න කියලා. ඒයි සඳු කියන්නම්. ඔව් කියන්න පුතේ. 52යි. උත්තරේ 51යි. උත්තරේ 51යි. පුතා වගන්තිය කොහොමද ලිව්වේ වගන්තිය? වගන්තිය කොහොමද ලිව්වේ? සර් සඳ කියන්නේද? ආ වගන්තිය කියන්න බලන්න පුතා ලිව්ව. ශාලාවක තබා ඇති කුටු ගණන 45 එහි තැබිය හැකි මුළු කුටු ගණන 96 තව කුටු කීයක් තැබිය හැකිද? උත්තර කියන්නම්. ආ චූටා කියන්න. පුතාගේ වගන්තියේ පුංචි ගැටලුවක් තියෙනවා. පුතාගේ ලියු ආයෙක් පාරක් කියන්න බලන්න වගන්තියේ.
ශාලාවක තබා ඇති පුතු ගණන 45 බෑ ඉස්සෙල්ලා තබා තියෙන පුතු ගණන ලියලා බෑ ඉස්සෙල්ලා ශාලාවක තබලා තියෙන පුතු ගණන ලියන්න බෑ එහෙම වුණත් පුතාගේ 45 96ක් මේ අඩු කරන්න වෙන්නේ ඒක නිසා වගන්තිය චුට්ටක් පුතාගේ මාරු වෙන්න ඕනේ මාරු වුණා නම් හරි වගේ පේනවා ආ මෙන්න සර් කියලා පෙන්නන්නම් හොඳට බලා ගන්නකෝ මෙන්න වගන්තිය ලියන විදිය හොඳට බලා ගන්න හැම එකේම හොඳේ හරි ආ මොකද අපි දැන් කුඩා සංඛ්‍යාවෙන් විශාල සංඛ්‍යාවක් අඩු කරන්න බෑනේ පුතේ හැබැයි විශාල සංඛ්‍යාවෙන් අපිට කුඩා සංඛ්‍යාවක් අඩු කරන්න පුළුවන් නේද ඒ නිසා අපි විශාල සංඛ්‍යාවෙන් බලමු කොහොමද කුඩා සංඛ්‍යාවක් අඩු කරන්නේ කියලා මෙන්න බලන්නකෝ ආ හොඳට බලා ගන්න දැරයි මෙන්න වගන්ති හොඳට බලා ගන්න හොඳේ හරි හැම එකේම හොඳට බලා ගන්න බෝඩ් එක හොඳට පුතාලට පේනවා ඇති ගැටලුවක් නෑ මෙන්න පළවෙනි වගන්ති ශාලාවේ තැබිය හැකි පුතු ගණන මොකද අපි ලියන්නේ ශාලාවේ තැබිය හැකි පුතු ගණන හොඳට බලා ගන්න ශාලාවේ තැබිය හැකි පුතු ගණන එතකොට ශාලාවේ තියන්න පුළුවන් පුතු ගණන පුතාලට දෙනවා 96යි කීයද 96යි ශාලාවේ තැබිය හැකි පුතු ගණන කීයද 96 ඊට පස්සේ ලියනවා ශාලාවේ ලස්සන අපිට ලියන්න ඕනේ ශාලාවේ තබා ඇති පුතු ගණන ශාලාවේ තබා ඇති පුතු ගණන පුතාලට දෙනවා කීයද 45යි එතකොට ශාලාවේ තැබිය හැකි පුතු ගණන 96යි ශාලාවේ තබා ඇති පුතු ගණන කීයද 45යි පුතාලෙන් අහන්නේ තව පුතු කීයක් තැබිය හැකිද කියලා නේ අහන්නේ එහෙනම් තැබිය හැකි පුතු ගණන නැත්තම් තව තැබිය හැකි පුතු ගණන අපි අන්නගේ ඉතාමත්ම කෙටි වගන්තියක් ගන්න තව තැබිය හැකි පුතු ගණන මොකද අපි ගන්නේ තව තැබිය හැකි පුතු සර් මෙහෙම ලියන්න පුළුවන් ලෙස තව පුතු කීයක් තැබිය හැකිද කියලා
Segiada. Sir, come on, Annie.
ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න ඕනේ කියලා ඒ නිසා කාටවත් ගැටලුවක් වෙන්නේ නැතුව බොහොම පිළිවෙලට ඉරවුල ලස්සන හදා ගන්න පුළුවන් වගන්ති ලියන ගන්න. වගන්ති මාරු කරගන්න එපා. ඔව් චුට කහ ගන්න පුතේ. වගන්ති මාරු කරගන්න එපා. හැම වගන්තියක්ම නිවැරදිව පැහැදිලිව හරියට ලියන්න. වගන්ති මාරු වුණත් පුතරගේ ගාන හදා ගන්න විදිය සම්පූර්ණයෙන් මොකද වෙන්නේ? වෙනස් වෙනවා සහ වර්ධිනවා. එහෙම වුණොත් අපරාධී හින්දා හැම විටම වගන්තිය හොඳට කියවලා ලියන්න. විශාල සංඛ්‍යාවලින් උඩෙන්න ඕනේ කුඩා සංඛ්‍යාව පහළට එන්න ඕනේ පස්සේ තමයි මේකෙන් මේ කඩු කරලා මෙතෙන්ට උත්තරේ ගන්න. අන්න ඒක තමයි මගේ දරුවෝ හොඳට මතක තියාගන්න ඕනේ. නැත්තම් ගණන් හදනකොට වරදින්න පුළුවන් අපරාධේ මෙච්චර මහන්සිලා අපි ඉගෙනගෙන ගාන වැරදුනෝ. තේරුණාද? රයිට්. හරි. ඔන්න එතකොට ඒ සම්පූර්ණ පාඩමම හරියට දැන් කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ. තේරුණාද? රයිට්. හරි. ඊට පස්සේ අපි පුතාලගේ යන්න හදන්නේ අලුත් පාඩමකට. මෙන්න මේ පාඩමේ අපි ඉන්නේ මේක හරිය ලේසි පාඩමක් අමාරු පාඩමක් නෙමෙයි. මෙන්න බලන්න. වගන්ති වලට අපි ප්‍රශ්න ලියන්නේ නැහැ අපි ලියන්නේ වගන්තියක් විතරයි ඒ නිසා ප්‍රශ්නේ ලියන්න එපා තව තැබිය හැකි පුටු ගණන පුතා එහෙම ලියන්න ඕන කතාව පැහැදිලිද රයිට් ඒ වගේ ගැටලු අමාරු දැන් තියෙනවා නම් අහන්න මුදේ රයිට් ඔන්න අද අපි තවත් පාඩමකට යනවා පුතාලගේ පස්වෙනි පාඩම මේක නම් ලේසි අමාරු නෑ අපි මේක කතා කරේ නෑ අද අපි බලමු පස්වෙනි පාඩම ඔව් අපි ලියමු පස්වෙනි පාඩම කාටද සංඛ්‍යා රටා මොකද පාඩමේ නම සංඛ්‍යා රටා රයිට් අපි ලස්සන මාතෘකාව ලියලා ඉරි ඇඳලා ලස්සන හදා ගන්නවා පාඩමේ නම මොකද්ද සංඛ්‍යා රටා රයිට් හොඳට බලා ගන්න පුතාලා අමාරු පාඩමක් නෙවෙයි හරි ලේසි පාඩමක් හොඳේ රයිට් මෙන්න බලන්නකෝ සංඛ්‍යා රටා සංඛ්‍යා රටා මාතෘකාව ලියලා ලස්සන ඉරි ඇඳලා හදා ගන්න සංඛ්‍යා රටා මොකද අපි ලියාගන්නේ සංඛ්‍යා රට ලස්සන ඉරිය ඇඳලා බොහොම පිළිවෙලට හදාගන්න සංඛ්‍යා රට. ඉතින් හැදිරවස්. ඔකේ රුනි. පොඩි රඟාලෙක් කියලා ලියාගන්නද? මොකද්ද? මේ එක කියලා ලියාගන්නද මේ ඇලි රඟහලා? නෑ දැම්ම ලියන්න ඕනේ නෑ දැම්ම පුතලා සංඛ්‍යා රටා කියලා විතරක් ලියන්නකෝ. සංඛ්‍යා රටා කියලා මාතෘකාව ලියලා ඉරිය ඇඳලා ලස්සන හදාගන්න දැන්. හොඳේ සංඛ්‍යා රට. සැ නිබන්ධන දෙන කොට වලේ සී ගැටලුවක් ඇත්තෙම නැහැ හොඳේ සංඛ්‍යා රට ලස්සන හදාගන්න පුතා මාතෘකාව විසිර හදාගන්න හරි සර් හරි නේද පුතේ හරි හරි දැන් ඔන්න හොඳට අහගන්න ඉස්සෙල්ල වෙන වැඩ සියලු දේවල් අතර කරලා ලියන්න කලබලේ ලියන්න ඕනේ සර් මෙලා දිනවනේ පුතාලට ඒ නිසා ඉස්සෙල්ල හොඳට අහගන්න සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද තේරුණාද හරි ලේසි ඒක අමාරු දෙයක් නෙමෙයි මුදේ රයි අහගන්නකෝ පුතාලා සංඛ්‍යා ටික. තමන්ට ඕන සංඛ්‍යා ටික. හැබැයි පිළිවෙලක් තියෙනවා. සංඛ්‍යා ටික පිළිවෙලකට ලියනවා නම් අන්න ඒක මොකද්ද අපි කියන්නේ සංඛ්‍යා රටාවක් කියලා කියනවා. මොකද්ද සංඛ්‍යා ටික පිළිවෙලකට ලියන්න ඕන. පිළිවෙලකට ලියුවාට පස්සේ ඒ ටික මොකද්ද අපි කියන්නේ
සංඛ්‍යා රටාවක්. මොකක්ද කියන්නේ සංඛ්‍යා ටිකක් පිළිවෙලකට. හැබැයි පුතේ අපිලිවෙලට ලිව්වොත් අපි ඒවා සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ නැහැ. මොකක් හරි පිළිවෙලක් තියෙනවා. අන්නේ පිළිවෙල තමයි මොකද්ද අපි කියන්නේ සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ. මෙන්න අහගන්නකෝ හොඳට. හරි ලේසි පාඩමක් මේ හුනේ. මෙන්න බලන්නකෝ. ඔන්න මම ඔයාගේ දෙක කියලා ලිව්වා සංඛ්‍යාවක්. මම මේ දෙක කියන සංඛ්‍යාවට මුදල අහගන්න ඉස්සෙල්ලා. ඒක ලේසි වැඩි. මේ දෙක කියන සංඛ්‍යාවට දෙකක් එකතු කරගන්න. එතකොට 2යි 2යි උත්තරේ කීයද 4යි. අන්න මං 4 ලිව්. ආයේ 4ට මම තව දෙකක් එකතු කරගන්න. 4යි 2යි උත්තරේ කීයද 6යි. ඔව් පුතේ අන්න මං 6යි කියලා ලිව්. 6ට මං ආයේ දෙකක් එකතු කරගන්නවා. අන්න 8යි කියලා ලිව්වා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? සංඛ්‍යා රටාව. හරි ලේසියිනේ. එතකොට සංඛ්‍යා ටිකක් පිළිවෙලකට ලියලා තියනවා නම් ඒක මොකද්ද අපි කියන්නේ සංඛ්‍යා රටාව. හරි ලේසි නිකරුවක් නෑනේ. එතකොට ඔව්නේ සර්කලියන්න ඔලියන්නේ පලියන්නේ පස්සේ දෙන්නම පුතාලා චුට්ටක් අහගන්න ඉස්සේ. එතකොට මෙන්න මේ වගේ සංඛ්‍යා ටිකක් පිළිවෙලකට තියෙනවා. අන්නේ පිළිවෙලකට තිබුණොත් තමයි අපි සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ. එතකොට දැන් සර් ලියලා තියෙන එකේ දෙකට දෙකක් එකතු වෙලා හතර වෙලා හතරට දෙකක් එකතු වෙලා හය වෙලා හයට දෙකක් එකතු වෙලා අට වෙලා තව ඉස්සර යන්න පුළුවන් ගොඩා අපි එච්චර දුර යන්නේ නැහැ පුතාල හොඳට මතක තියාගන්නවා සංඛ්‍යා ටික පිළිවෙලකට ලියලා දෙනවා නේද තමයි මොකද්ද අපි කියන්නේ සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ හරි ඉලේසී දැන් කා කවුරු හරි යාළුවෙක් හදිස්සිය අහනවා කියන්න බලන්න සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද ඔන්න කියන්න පුළුවන් වෙන්න ඕනේ මොකද්ද සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ සංඛ්‍යා ටික පිළිවෙලකට ලියලා තියෙන අවස්ථාව. එතකොට මෙන්න මේ පිළිවෙල පුතාලා හොඳට බලන්න ඕනේ. එතකොට තමයි පිළිවෙලක් තිබුණොත් තමයි අපි සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ. දැන් හරිනේ වැඩි ගැටලුවක් නැහැනේ. එතකොට ඔන්න අපි දැන් බලමු පුතාලගේ පළවෙනි ගානට කියලා හදන්න පුළුවන්ද කියලා. දැන් හැම කෙනාම සර් උදව් කරන්නෙත් නැතුව හදන්න පුළුවන්. තේරුණාද නැහැ. මෙන්න බලන්නකෝ හොඳට බලන්න. නෑ. දැන් ඔන්න පුතාලා ලියා ගන්නවා හොඳට බලන්න දැන් මා රටාව මතකනි ලොකු වේවා රවුම් කළා ලොකු වේවා රවුම් කළා පුංචි වේවට වරහන දැන් කොහොමනේ අපි ගියේ ලොකු ප්‍රශ්නාන් කරා රවුම් කරනවා පුංචි වේවට වරහනක් දාලා ඔන්න දැන් හොඳට බලන්න පළවෙනි එක මෙහෙම තියෙනවා 22 කමාවක් sorry 20 කමාවක් 22 කමාවක් 24 20 කමාවක් 22 කමාවක් 24 මෙතන පුතාලගේ හිස් තැන් කීයක් තියෙනවද 3ක් තියෙනවා ඔන්න ඔයගේ හිස් තැන් දැන් අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා කලබලේ හදන්නේ සර් හොඳට පැහැදිලිව කියලා දෙන්න අහන් ඉන්නවා ඉස්සෙල් 20ට දෙකක් එකතු වෙලා 22 වෙලා 22ට දෙකක් එකතු වෙලා 24 වෙලා එහෙනම් 24ට දෙකක් එකතු කරලා මෙතෙන්ට දාන්න ඕනේ අමාරුයි නම් පුතාලා වෙනදෙන එක හදලා ගන්න කටු වැඩ කරනකොට එක හදලා ගන්න මේ බලන්නකෝ ඔන්න 24 ලිව්වා මේකට අපි දෙකක් එකතු කරනම් එහෙනම් 4යි 2යි එකතු වුණාම 6 වෙනවා මෙතෙන්ට 2 එනවා අන්න උත්තරේ කීයද 26 ඔන්න සර් වෙන පාඩ පෑනේ කිල්ලි හරිය ලේසි නේද වැඩි ගැටලුවක් නෑ නේද ආයේ මේ 26ට අපි තව දෙකක් එකතු කරමු කටු වැඩ කරන කොලේක අස්සෙන්ද මේ වගේ හතර ගන්න අමාරුයි උතල නැංගිලි වලින් හරි හිතලා උත්තරේ ගන්න පුළුවන් නම් මේ වගේ ලියන්න පුළුවන් ගැටලුවක් නෑ මේ බලන්නකෝ 2යි අනිත් එක තුනයි අන්න මෙතෙන්ට උත්තරේ එනවා කීයද 30යි. පුතාලට හිතලා මේ සංඛ්‍යා තුන දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම බැරි යාළුවෝ මොකද කරන්නේ?
අන්න සර් ලිව්වා වගේ පිළිවෙලට හරි ගස්සලා උත්තරේ ගන්න. මෙන්න මේ කතාව ඔයාලා හොඳට මතකේ තියාගන්න. දැන් පුතාලට සර් රෝයි කියලා දුන්න විදිහට ඕනෑම සංඛ්‍යා රටාවක් හදාගන්න පුළුවන් වෙන. මෙන්න මේක හොඳට මතකේ තියාගන්න අවශ්‍යයි. කතාව පැහැදිලිද? ඔන්න අපි පළවෙනි ගාන හදමු. ඔන්න ඔය විදිහ තමයි අපි සංඛ්‍යා රටාවල සංඛ්‍යා හොය 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 ඉස්සරහට යන්නේ. පුතාලට මේ වගේ විභාග දිස්කන්න આવොත් ලස්සනට කියලා හදන්න පුළුවන් මොකෝ ජරලුවක් නැහැ. තේරුණාද? ආයි. හොඳට බලන්න. මෙන්න දැන් පළවෙනි ගාන පුතාලා කලබල නැතුව ලස්සනට ලියන්න. තේරුණාද? ආයි. මෙන්න දෙක. සලිය. අරනේ පුතේ. ආයි. මෙන්න දෙවෙනි. හොඳයි පුතේ. හරි. එක තියෙනවා. ඇස. ආහනේ පුතාලා කියන සර මකන්නේ. ඉස්තන් හතරක් තියෙනවා. කයි 2යි 3යි 4. හරි සර්. හරි නේද? ආයි. පුතාලා කලබල වෙන්නේ නැහැ. සර් බෝඩ් එක මකන්නේත් නැහැ. බොහොම පිළිවෙලට නිරවුල්ව ලස්සනට වැඩේ ගන්න ඕනේ. සර් ආවට ගියාට වැඩේ කලේ නැහැ. හැම කෙනාටම ලියා ගන්න විදිහ කියලා දුන්නා. සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද කියලා දුන්නා. ඔක්කොම ටික පිළිවෙලට යන්න ඕනේ. ඔන්න දැන් දෙවෙනි එක. 1 තියෙනවා, 6 තියෙනවා, 11 තියෙනවා, 16 තියෙනවා. 1 තියෙනවා, 6 තියෙනවා, 11 තියෙනවා, 16 තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මේ ටික හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඔන්න පුතාලා හොඳට බලආගන්න. 1ට 6ක් sorry 1ට 5ක් එකතු වෙලා 6 හැදිලා තියෙනවා. 6ට 5ක් එකතු වෙලා 16 sorry 11 හැදිලා තියෙනවා. 11ට 5ක් එකතු වෙලා 16 හැදිලා තියෙනවා. ඔන්න තව තවත් මුලට යන්න. 1ට 5ක් එකතු වෙලා 6 හැදිලා තියෙනවා. 6ට 5ක් එකතු වෙලා 11 හැදිලා තියෙනවා. 11ට 5ක් එකතු වෙලා 16 හැදිලා තියෙනවා. දැන් එහෙනම් ඔයාලා දන්නවා 16 ට කීයක් එකතු වෙන්න ඕනේ 5. 16 ට අපි 5ක් එකතු කරගන්නවා. එකපාර හදන්න පුළුවන් නම් එහෙම හදන්න. බැරි අය සර් කියලා දෙන විදිහටම වෙන කොලේක හදලා මෙතෙන් උත්තරේ ගන්න. 6යි 5යි උත්තරේ 11 හැන් එක එකක් විතරයි. 1යි 1යි උත්තරේ 2යි. අන්න කීයක් ආවද? 21ක් ආවා. එහෙනම් මගේ දරුවනේ මෙතෙන් ඔයාලා දාගන්න කීයද? 21. හරිනේ. 21ට ආයේ අපි 5ක් එකතු කරගන්නවා. මෙන්න 5යි 1යි 6 වෙනවා. මෙතෙන්ට 2ක් එනවා. උත්තරේ කීයද? 26යි. ඊළඟට 26ට ආයේ 5ක් එකතු වෙනවා. ඔයාලට බැරි අය මෙහෙම හදනවා සර් මෙතන 26 ලියා ගන්න. 26ට 5ක් එකතු කරන්න ඕනේ. 6යි 5යි 11යි. 11වට 1යි ලියන්නේ මේක තියෙනවා. ඒක මෙතෙන් දැම්මා 2යි 1යි උත්තරේ 3යි. එහෙනම් මෙතෙන් දෙනවා කීයද? 31. 31කටත් ආයේ 5ක් එකතු වෙනවා. මෙන්න පුතාලා හදලා ගන්නවා. 5යි 1යි 6යි. මෙතෙන් තියෙනවා 3. අන්න උත්තරේ කීයක් එනවද? 36ක් එනවා. අන්න හරි. එහෙනම් බලන්න 1ට 5ක් එකතු වෙලා 6 ආවා. 6ට 5ක් එකතු වෙලා 11 ආවා. 11ට 5ක් එකතු වෙලා 16 ආවා. 16ට 5ක් එකතු වෙලා 21 එනවා. 21ට 5ක් එකතු වෙලා 26 එනවා. 26ට 5ක් එකතු වෙලා 31 එනවා. 31ට 5ක් එකතු වෙලා 36 එනවා. ඔන්න හදාගන්නා විදි. ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි පුතේ. හැම කෙනාටම ලස්සනට පිළිවෙලට හදාගන්න පුළුවන්. සර් මී කියලා දුන්නා මෙන්න මේ විදිහට. එක වතාවේ ගන්න පුළුවන්මයි ගන්න. ඒක එක් සිදු වෙනක් නැහැ. එහෙම බැරි අය මේ වගේ හරි ගැසලා උත්තරේ ගන්න ඕන. ඕන දැන් අනම් කීයක් හදුවද අපි? දෙකක් හදුවා. ඔන්න පුතාලා ලස්සන ලියා ගන්න. පුංචි වෙලාවක් දෙන්න ලියා ගන්න. ඔන්න දෙවනි ගා. ලස්සන හදාගන්න. හරි සර්. හොඳයි. හරි සර්. හරි සර්. ලස්සන හදාගන්න. හරි සර්. හොඳයි. ලියලි වරයි සර්. හොඳයි. කලබල නැතුව අනිත් අය ලියන්න සර් මකන්නේ නැහැ. මෙන්න පුතාලගේ තුන්වෙනි ගාන.
hari ini sih hundra balan non erai. Utara lagi tis tuna tiena ma. Kamawat demma. Hatalis tuna tiena ma. Kamawat demma. Panas tuna tiena ma. Kamawat demma. Heta tuna kamawat dem. Histen kiyak tiyanoda. Kiyanakute. Hari, mana kita lagi apa yang nama tumbini gana? Kini gana itu deh, tumbini gana. Mak udin tika makan nama putih ya, ini kau makan nanya. Karena tumbini gana, ntar balai gana kita lagi hening kenapa? Dan mundur balai gana kita lagi. Istunat dahaya kaya ketuila, hatris tuna bela. Hatris tuna deh. Dahayak kekutu yelah panas tuna vela. Panas tuna te dahayak kekutu yelah heta tuna vela. Ehe nang, mudra balai gandhe. Heta tuna te ma metri hadan ne dahayak kekutu yelah ma me. Tunai bindu ay tunai hayai ekai hatai kiyak kenama de. Heta tuna kenama. Kiyak kenama de heta tuna. Hette tuna dah bau ayap, dahaya kita tu beragam nama itu pada ni tunai, hatai ekai, atai, muka tu binne, asu tuna binne ma, anna meten tapi tiad dah nama de, asu tuna dah, ila gatte asu tuna tu ma meten beragam nama, mudah balai agan de, dahaya kita tu binne ma, tunai, atai ekai nama yang dia binne ma de, anu tuna binne ma, anna bi meten tu anu tuna de. Anu tuna tahi dahaya kekutu peragaan nama hari resi tunai bindu ahi tunai nama ahi ekai dahaya ahi anak iya kena wade ekasiya tuna kena wa meten dia pida nama kia dekasiya tuna onna putih tis tuna dahaya kekutu ella hatris tuna dahaya kekutu ella panas tuna dahaya kekutu ella heta tuna dahaya kekutu ella hette tuna una hette tuna dahaya kekutu ella asu tuna una Asuh tu nanda dahaya kekutu bela anu tu nuna anu tu nanda dahaya kekutu bela ikasih tu nana hadi nama unna putal lagi sanjaya rata tebuna ade alright then last sendha dah agan putal buhuma last sendha pilihan di endo nih dah agan last sendha istuna oh yang tu deh istuna hati istuna Orang mami hilang gana, tenang aku tahu lagi hatra mini gana. Hatra mini gana, cuta kapi amaru di kira balai. Mu, katena cuta putar lah amaru agi dia nama. Mena hatra mini gana, mudra balai gana. Mena hatra mini gana, mudra balai gana. Hei, kira nama. Hatra, hatra. Amaru naya mudra balai gana hatra mini. Histen tu nak kisah lagi. Mekai, mekai. Mereka histen tu nanti,
ඊට පස්සේ 79 කමාවක් ඊට පස්සේ පුතාලගේ 81 කමාවක් ඊළඟට 83 කමාවක් 83 ඔව් හරිද පුතේ ඔව් 83 කමා 81 කමාවක් 83 ඊට පස්සේ 39 දැන් චුට බලන්නකො මේක පුතාලට අමාරු නෑ මෙන්න මෙහෙම හිතන්න ඕන හොඳට බලා ගන්න මගේ දරුවෝ හොඳට බලා ගන්න නැත්නම් මෙතන වර්ධින්න පුළුවන් හරිද දැන් අපිට සංඛ්‍යා 3ක් දීලා තියෙනවනේ ඒ දීලා තියෙන්නේ අපිට සංඛ්‍යා රටාව අඳුරා ගන්න එතකොට 79 ට කීයක් එකතු වෙලා 81 හැදෙන්නේ කීයක් එකතු වෙලාද දෙකක් එකතු වෙලා සර් 81 ට දෙකක් එකතු වෙලා 83ක් හැදෙනවා 79 ඔව් 83ට ආයි අපි දෙකක් එකතු කරනවා 3යි 2යි 5යි මෙතන 8යි කීයක් වෙනවද 85ක් වෙනවා එහෙනම් මෙතෙන්ද අපි දාගන්නේ කීයද 85 79 ට දෙකක් එකතු වෙලා 81 එනවා 81 ට දෙකක් එකතු වෙලා 83 එනවා 83 ට දෙකක් එකතු වෙලා 85 එනවා ඒක හරිනේ ගැටලුවක් නෑනේ ආ දැන් මෙන්න මේ පැත්ත හොඳට බලා ගන්න පුතාලට වරදින්න පුළුවන් දැන් ඔව් මෙන්න මේ සංඛ්‍යාවට මෙතන සංඛ්‍යාවක් නෑනේ මේ සංඛ්‍යාවට දෙකක් එකතු වෙලා තමයි 79 හැදෙන්නේ එහෙනම් පුතේ අපි හදාගන්නේ 79 මේකේ සංඛ්‍යාව ගන්න අපි දෙකක් අඩු කර ගන්නවා 79 දෙකක් අඩු කරලා තමයි මෙතෙන්ට දාන්නේ උත්තරේ එතකොට 9 දෙකක් අඩු වුණාම 7යි මේ හතේම මෙතෙන්ට එනවා 77යි අන්න එහෙනම් මෙතෙන්ට උත්තරේ එනවා කියලා 77යි දැන් 74 දෙකක් එකතු වුණාම 79 වෙනවා හරි ආයි 79 අපි දෙකක් අඩු කර ගන්නවා මේ 7න් දෙකක් ගියාම 5 වෙනවා මෙතෙන්ට 7 එනවා අන්න උත්තරේ එනවා කීයද 75ක් එනවා ආයි 75න් දෙකක් අපි අඩු කර ගන්නවා ඒව නම් දැන් හදන්න ඕනේ නැහැ හැම කෙනෙක්ම දන්නවා 75න් දෙකක් අඩු වුණාම උත්තරේ කීයක් එනවද 73ක් එනවා දැන් ඔන්න පුතාලගේ සංඛ්‍යා රටාව හරිද කියලා බලන්න ඕනේ දැන් සංඛ්‍යා රටාව හරිද කියලා බලන්න ඕනේ එන බලන්න 73ට දෙකක් එකතු වෙලා 75 වුණා 75ට දෙකක් එකතු වෙලා 77 වුණා 74ට දෙකක් එකතු වෙලා 79 වෙනවා 79ට දෙකක් එකතු වෙලා 81 වෙනවා 81ට දෙකක් එකතු වෙලා 83 වෙනවා 83ට දෙකක් එකතු වෙලා 85 වෙනවා ඔන්න හදා ගන්නා විදිය එතකොට දැන් සංඛ්‍යා රටාව මෙහෙට ලියලා මේ පැත්තට හදන කොට අපි ඒ ගාන එන්න මොකද අපි කරන්නේ පුතේ අඩු කරගෙන එන්න ඕනේ මේ පැත්තට යනවා නම් අපි ටික ටික මොකද කරන්නේ එකතු කරන් එන්න ඕනේ එතකොට ආපස්සට යනකොට අඩු කරන්න කියලා මතකේ තියාගන්නත් ඕනේ මේ පැත්තට යනවා නම් පුතාලා ටික ටික එකතු කරනවා කියලා මතකේ තියාගන්නත් ඕනේ කීවෙනි ගානද ඔයාලගේ 4 වෙනි ගාන කතාව තේරුණා නේද ගැටලුවක් නෑ නේද ආ රයිට් දැන් පුතාලා ලස්සනට හදාගන්න ඊට පස්සේ පහට එහෙනම් මෙන්න බලන්න 45න් අපි 5ක් අඩු කර ගන්නවා එතකොට 5න් 5ක් බිඳුව වෙනවා මෙතෙන්ට 4 එනවා අන්න උත්තරේ එනවා කීයක්ද 40යි ආයේ 40න් අපි 5ක් අඩු කර ගන්නවා ඔව් චුට්ටක් ඉන්න මම දාන්න පුතේ මෙතෙන්ට 40 නිල් පාට පෑන් ඉස්සර දාන්නේ ඔව්
හතලියෙන් ආයි අපි පහක් අඩු කර ගන්නවා මෙන්න හොඳට බලා ගන්න අඩු කර ගන්න විදිය එකක් ගන්නවා මෙතෙන්ට 10යි 10ෙන් පහක් අඩු වුණාම 5යි ඉන්න මෙතන තියෙන පුතාලි එකක් දෙන්න ඒ තුන හැම මෙතෙන් දැන් මා කියද උත්තරේ ඉන්නේ 35යි අන්නේ 35 මෙතෙන්ට ගෙනාවා ඊට පස්සේ පුතේ ඒ 35ෙන් තව පහක් අඩු කර ගන්නවා අමාරුයි මෙහෙම ලියලා ගන්නවා 5ෙන් 5 බිඳුවයි මේ තුන හැමම ගෙනාවා අන්න උත්තරය ආවා කියද 30යි සමහරුන්ව වැඩි හිතා කරන්නත් පුළුවන් හිතා කරන්න පුළුවන් සංඛ්‍යා රට ඊට පස්සේ 30ෙන් ආයි අපි අඩු කර ගන්නවා 5 30ෙන් අඩු කර ගන්නවා 5 එකක් ගන්නවා 10යි 10ෙන් 5 ගියාම 5යි මෙතන තියෙන පුතාගේ 2යි අන්නේ 2 මෙතෙන්ට දැම්මා එනම් මෙතෙන්ට ආවා කියද 25යි මට කියන්න 25ෙන් 5ක් අඩු වුණාම හිතලා කියන්න බලන්න උත්තරේ කියද කියලා ඔව් කියද පුතේන්නේ අන්න හරියට ඔව් පුතේ අපි දැන් අන්න එහෙම හදන්න ඕනේ එහෙනම් පුතේ 25ෙන් 5ක් අඩු කළාම උත්තරේ කියන්නේ 25 25 25 එතකොට පුතේ මේ වගේ අපිට හද හද ඉන්න වුණාවක් නැහැ එතුමාගේ එතකොට අපිට මෙන්න මේ වගේ එක වතාවෙන් හරියස්සලා උත්තර ලියන්න පුළුවන් මම නිල් පාට පෑනෙන් පුතාලගේ ලියලා තියෙන්නේ ස්ටැන් ටික අනිත් ටික සර ඔක්කොම කළු පාට පෑනෙන් ලියලා තියෙනවා සර් ලිව්වාගේ ලස්සනට ඔයාලට හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ ගැටලුවක් වෙන්නේ නැතු කතාව පැහැදිලිද හොඳයි ඈ ලස්සනට හදා ගන්න වරද්ද ගන්න माइक ऑफ कर गाने वाला माइक ऑफ कर गाने पुते अनितर कर दिया बिंद बे एक अकबर याद रखी माइक ऑफ कर गाने बनाई सर मुदाई और एक बार मांग ඊළඟට තියෙනවා 66 ඊළඟට තියෙනවා 33 ආයි හොඳේ ආවා මෙන්න බලන්නකෝ දැන් දැන් පුතාලා මේවා අපි ලියලා ඉන්නතු හිතින් ගන්න බලමු 46ට 10ක් එකතු වෙලා 56 වෙලා 56ට 10ක් එකතු වෙලා 66 වෙලා 66ට 10ක් එකතු වුණාම උත්තරේ කීයද 3යි කීයද 76යි අන්නාරි පුතේ 76යි. ඔව් බලන්නකෝ මේ 46ට 10ක් එකතු වෙලා 56යි. 56ට 10ක් එකතු වෙලා 66යි. 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 දැන් පුතේ මේ පැත්තට හදනකොට ඔව් මේ පැත්තට අපි හදනකොට මේකෙන් 10ක් අඩු කරලා මෙතෙන්ට දානවා. 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 මට දැන් කියන්න පුතා හොඳ කල්පනා කරලා 46 න් 10 ක් අඩුනහම කීයද 36යි අන්න හරි කීයද 36යි 36 න් 10 ගියාම කීයද 36යි 36යි 36 න් 10 ගියාම කීයද 16යි 16යි 16 න් 10 ගියා 16 න් 10 ගියාම කීයද 6යි 6යි හරටම හරි කතාව දෙන්න. තව තවත් බලන්න කොමි. 6ට 10ක් එකතු වෙලා 16යි. 16ට 10ක් එකතු වෙලා 26යි. 26ට 10ක් එකතු වෙලා 36යි. 36ට 10ක් එකතු වෙලා 46යි. 46ට 10ක් එකතු වෙලා 56යි. 56ට 10ක් එකතු වෙලා 66යි 66ට 10ක් එකතු වෙලා කීයද
හයයි. ඔන්න හදා ගන්නා විදිහ. ඉතින් මේවා අමාරු දේවල් නෙවෙයි. පුතේ දැන් සර් එක ගණන් හයක් උදාලා හදුවානේ. ඔය හයම ඔයාලට තනියම උනත් හදා ගන්න පුළුවන්. සර් කුංචි උදව්වක් විතරයි කලේ. විතර පැහැදිලිව රවුල හදා ගන්න පුළුවන්. හදා ගන්න ගණන් හයක්. නෑ 40 වෙනයි. හොඳයි. මයික් ඔෆ් කර ගන්න පුතේ. ගෑනකෝ. ලැමට මම කනන්නේ මයි මයි ඕෆ් කර ගන්න පුතාලා හරි ඔන්න අපි යනවා පුතාලගේ දෙවනි ගානට හරිද රයි මෙන්න බලන්න මම මේක මකනවා හොඳට බලාගන්න දෙවනි ගාන මෙන්න මේක දෙවනි ගාන දෙකේ අර වගේ අංක එක තියෙනවා අංක දෙක එහෙම තමයි උනේ යන්නේ මේකත් හරි ලේසි අමාරු නෑ හොඳට බලාගන්න තාලා දෙක තියෙනවා පහ තියෙනවා අට තියෙනවා හිස් තැන් තුනක් තියෙනවා එකයි දෙකයි තුන හොඳට බලාගන්න මගේ දරුවෝ එකට තුනක් එකතු වුණාම පහ වෙලා තියෙනවා. පහට තුනක් එකතු වෙලා අට වෙලා තියෙනවා. දැන් අට තුනක් එකතු වෙනවා මේ අට නවය දහය එකොළහ. අන්න එහෙනම් මෙතෙන් අපි දානවා කීයද? එකොළහ. එකොළහට අහපව් තුනක් එකතු වෙනවා මේ දොළහ දහතුන දාහතර. අන්න මෙතෙන් දානවා කීයද? දාහතර. දාහතරට තුනක් එකතු වෙනවා පහළව දාසය දාහත අන්න මෙතෙන්ට දැම්මා කීයද දාහත් දැන් හරි නේද තව තව බලන්න හරිද කියලා දෙකට තුනක් එකතු වෙලා පහ හැදෙනවා පහට තුනක් එකතු වෙලා අට හැදෙනවා අටට තුනක් එකතු වෙලා 11 හැදෙනවා 11ට තුනක් එකතු වෙලා 14 හැදෙනවා 14ට තුනක් එකතු වෙලා 17 හැදෙනවා දැන් අපිට අර වගේ තැන් තැන් වල ලියන්න නැතුව පුතේ මේ වගේ එක දිගට හදලා උත්තරේ ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා කතාව පැහැදිලිද මේවා හොඳට තේරුම් ගන්න හොඳේ නැහැ හරි මෙන්න දෙවනි ගාන මේක හදාගන්න ලස්සනට තේ තුන්වෙනි එකට හරි චුටක් මේ ඔයාලා මයික් ඔෆ් කරගන්න පුතේ නැත්නම් කරදරයි හදුවස හොඳයි තේ මාතුකාව මොකක්ද සංඛ්‍යා රටා පුතේ මාතුකාව සංඛ්‍යා රටා මාතුකාව රයිට් දැන් හොඳට බලා ගන්න පුතාලා ඊළඟට මේ මාතුකාව මොඳලිය නෝනිස නෑ නෑ අපි දැන් අංක දෙක දාලා ඊළඟ ගණන් ටික හදනවා අර මාතෘකාව විතරයි අය මාතෘකාව ලියන්නේ නෑ අය මාතෘකාව ලියන්නේ මේ මාතෘකාව එහෙමම තියෙනවා හරිද රයි ආමෙන් 83 86 උනේ කීයක් එකතු වෙලාද 3ක් එකතු වෙලා 86 89 උනේ 3ක් එකතු වෙලා දැන් 89 ට 3ක් එකතු කරනවා මෙන්න බලන්න 89 90 91 92 අන්න එනම් මෙතන දැම්මා කීයද 92 හරිද රයි 92 ට 3ක් එකතු කරනවා 92 93 94 95 අන්න එනම් මෙතන දැම්මා කීයද 95 සර් මට සිග්නල් නැති වෙනවා පළවෙනි ගාන කියලා දෙනවා ටික පළවෙනි ගාන උඩින් හරියටම තියනවා පුතේ ඊට පස්සේ 95 ට 3ක් එකතු වෙනවා 95 96 97 98 අන්නේ නම් මේ දෙන්න දැම්මා කීයද 98 ඔන්න පුතාලගේ ඊළඟ මේක තව වතාවක් කියන්නම් 2ට 3ක් එකතු වෙලා 5 හැදුනා 5ට 3ක් එකතු වෙලා 8 හැදුනා 8ට 3ක් එකතු වෙලා 11 හැදෙනවා 11ට 3ක් එකතු වෙලා 14 හැදෙනවා 14ට 3ක් එකතු වෙලා 17 හැදෙනවා ඔන්න හදා ගන්නා විදිය මෙතන
Asu tunak itu tunak kek itu la asu haya hadirama. Asu haya itu tunak kek itu la asu nawe hadirama. Asu nawe itu tunak kek itu la anu deka hadirama. Anu deka itu tunak kek itu la anu paha hadirama. Anu paha deka tunak kek itu la anu ata hadirama. Putala ikat punya gana mudir belu manang. Yaitu luak me hadagan luang mukung ganam prasunya. Ternyata. Kini gana deke ekai deka. Lasper ata hadagan de. Amar tunak kek itu tenki rana sering ahanu. Ternyata. Tunggini gan ada, mana tunggini gan, mudah balan, mudah raya. Pasti itu pun tahan awas tawa dengan tak kerja itu deh. Istilah amat ini istilah tunak. Ekai, dekai, tunai. Istilah tunat tiye nama. Ini pasti kita lagi tiye nama. Visipahai, visiatai. Ini pasti tiye nama. Tisekai. Mudah balan kan hari ini sih ini amarume. Visi pahat tunak keketuela visi ata hai dena ma. Visi ata tunak keketuela tisse kya hai dena ma. Ehena ngapi me petter yana kota api tuna-tuna muka dekarangnya adu karangnya. Visi pahin tunak adu karangnya amaru na minda balaga. Visi pahin kiya dapya adu karangnya tunak. Pahin tunak gira ma dekak vena ma. Me deke himma matiya na ma. Ehena miten da dagaan utre kiya de visi deka. Meten dagaan ini kira visi dek. Aye visi dek ini tunak kadu kerla meten dagaan ama amaru aye balagaan de making ngapi tunak kadu keragaan lo. Eka gan nama dolahai dolahen tunak jiham utre na bayai meten eka gatina meten tienne ekai eka meten dagaan utre ini kira daha na bayai. Daha nama aye tunak kadu kerla meten dagaan ama menna tunak kadu keragaan nama hundra balagaan de namin tunak jiham hayai. Meten tienne ekai, utarenne dasyai, anna putagi meten da dasyat den. Den hari dikira balan da komen nami hemen, kudra balagan da komen, dasyet tunak keketuela dahaname venama, dahaname tunak keketuela visi deka venama, visi deka tunak keketuela visi paha venama, visi paha tunak keketuela visi ata hedinama, Visi ada tu nak kita lihat isyak, hari ni nama unna walagi, sanksi rata agi hari ini, ni ane beri. Seri sila kiu agi mai, mei petter ina nama putala adu peragaan nama, mei petter ina nama mukadran ni putala, ikat peragaan nama itu korang samahari ni, ikat peragaan ni adu peragaan ni dekam dia nama. Samahari ni ikat peragaan ni vidarak dia nama. Samahari ni adu peragaan ni vidarak dia nama. Hebe kuhuma awat tu alat eh, then seri kiu agi vidar hari tu nama putala ni gana dah gana puluam bi nama, gadu agi ni tu. Unna api kiu ni gana, tu tum ni gana. Uncila apa dengna lassan itu hadaga hari amaru nenei mah hari sarla deval leh terima ada angkat tuh hari sarla hadaga lassan
හරි. ඔන්න මම යනවා පුතාලගේ කීවෙනි ගානටද හතරවෙනි ගානට. එන්නම් වැලි ලේසි නේද? එන්න හතරවෙනි ගාන. හොඳට බලා ගන්න හතරවෙනි ගාන. අමාරු නැහැ හරිය ලේසි ගානක් හතරට තියෙන. හොඳයි. හොඳට බලන්න කාටද ගැටලුව තරම් හොඳට chat box එකේ message එකක් දාන්න. හරි. මෙන්න හතරවෙනි ගාන නැත්තම් ගෙවල් වල සද්ද ඇහෙනවා. එතකොට අමාරු ඉස්සර පාඩම ගන්නන්න. හරි. හතරවෙනි ගානේ පුතාලගේ හිස්තැන් දෙකක් තියෙනවා මේ. එකයි දෙකයි. ඊළඟට තියෙනවා 51 ඊළඟට 54 ඊළඟට 57 ඊළඟට තියෙනවා හිස්තනක් හොඳට බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න කොමේ 51ට 3ක් එකතු වෙලා 54 හදලා 54ට 3ක් එකතු වෙලා 57 හදලා 54ත් මොකද කරන්නේ අපි 3ක් එකතු කරගන්නවා 57 58 59 60 එහෙනම් මෙතෙන්ට එන්නේ කියලා පුතාලාගේ 60 අන්න අපි 60යි කියලා දැන් ඒක හරි දැන් මේ පැත්තට එනකොට අපි 3 3 මොකද කරන්නේ අඩු කරගන්න ඕනේ මෙන්න අඩු කරගන්නවා හොඳට බලාගන්න අමාරු නම් හදලා ගන්නවා 51 න් කීයක්ද අඩු වෙන්න ඕනේ 3 51 න් කීයක්ද අඩු වෙන්න ඕනේ 3 මෙතෙන්ට එකක් ගන්නවා 11යි 11 3ක් කරනවා ඒක උත්තරේ එන්නේ කියලා 8යි මෙතෙන් තියෙන එකක් ගත්ත නිසා 4යි ඒ 4 මෙතෙන්ට ගත්තා අන්න උත්තරේ එනවා කීයද 47යි අන්න මෙතෙන්ට දැම්මා කීයද අපි 47 දැන් හරිනේ ගැටලුවක් නැහැනේ ඊළඟ එක ලේසියි පුතේ 48න් අපි කීයද අඩු කරගන්නේ 3ක් මෙන්න 8න් 3ක් අඩු කරාම 5ක් එනවා මේ 4 හැමම මෙනවා අන්න උත්තරේ එනවා කීයද 45යි ඔන්න පුතාලගේ සංඛ්‍ය රටාව හරි. තව වතාවක් හරිද කියලා බලනවා හරියටම බලන්න හරිද කියලා මේ 45ට 3ක් එකතු වෙලා 48 හැදෙනවා. 48ට 3ක් එකතු වෙලා 51 හැදෙනවා. 51ට 3ක් එකතු වෙලා 54 හැදෙනවා. 54ට 3ක් එකතු වෙලා 57 හැදෙනවා. 57ට 3ක් එකතු වෙලා උත්තරේ කියද්ද 60ක් හැදෙනවා. දැන් බලන්න එකතු වෙනකොට අපි එකතු කරනවා මේ පැත්තට එනකොට මොකද අපි කරන්නේ අඩු කරගන්නවා මේ රටාව හරිය ලේසි ගැටලුවක් නැහැ ඒ නිසා සංඛ්‍යා රටා පාඩමින් ගමනක් එනකොට හැම කෙනාම හරියටම නිවැරදිව හදන්න ඕනේ එකක්වත් වරද්දා ගන්න නැතුව සර් ඔය බොහොම සරලව පැහැදිලිව නිරවුල්ව මගේ දරුවන්ට මම කියලා දුන්නේ උතල මේ විදිය ලස්සනට හදා ගන්න ඕනේ පැහැදිලිද හදාගන්න පස්සෙන් හදා ගන්න උනේ අමාරු නම් ලියලා ගන්නවා පොලේක වෙන පොලේක ලියලා ගන්නවා අමාරු නම් නැත්නම් පුතාලා ඇඟිලි භාවිතා කරලා හදන්න පුළුවන් ගැටලුවක් නෑ හරි ඔන්න පස්වෙනි ගානට යන්නයි හදන්නේ මෙන්න පස්වෙනි ගාන සර් මෙතනින් අංක පහ කියලා දාන්නම් මෙන්න පස්වෙනි ගාන පස්වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. හිස්තැන් දෙකක් තියෙනවා. ඔන්න සර් හිස්තැන් දෙක දැම්මා. ඊළඟට 94 තියෙනවා. 97 තියෙනවා. 100 තියෙනවා. හිස්තැනක් තියෙනවා. ආයෙත් හිස්තැනක් තියෙනවා. දැන් පුතාලා දන්නවා. 94ට 3ක් එකතු වුණාම 97යි. 97ට 3ක් එකතු වුණාම 100යි. 100ට 3ක් එකතු කරන්න පුළුවන් අය හිතින් එකතු කරලා ගන්නවා. බැරි අය වෙනතනක හදලා ගේනවා. මං 100ට 3ක් එකතු කරා නම් 100 101 102 103. අන්න එනම් අපි මෙතෙන් දැම්මා කීයද? 103. 103ට අහපව් 3ක් එකතු වෙනවා 104 105 106 අන්න එනම් මෙතන දාගන්නවා කියද පුතාලා 106 එතකොට මේ පැත්ත හරි 103යි 106යි දැන් 94න් 3ක් මොකද වෙන්න ඕනේ අඩු කරන්න ඕනේ අඩු කරන එක චුට්ටක් හිතින් අඩු කරන්න අමාරුයි නම් පුතාලා හරි ගස්සලා ගන්න මෙන්න බලන්න 94 3ක් අඩු කරන්න ඕනේ
හතරෙන් තුනක් ගියාම උත්තරේ එකයි. මේ නමේ මෙතන තියෙනවා. එහෙනම් උත්තරේ ඉන්නේ කීයද? 91යි. කියනවාද? 91. 91කින් අහපව් තුනක් අඩු වෙනවා. මෙන්න තුනක් අඩු කරගන්නවා මම මෙතනින් ලියලා ගන්නම්. 91කින් තුනක් අඩු කරගන්නවා. එකෙන් තුනක් බෑනේ. මේ පැත්තෙන් ගේනවා 11යි. 11න් තුනක් ගියාම දැන් පුතලා දන්නවා. 11න් තුනක් ගියාම කීයද? 8යි. මෙතන තියෙන්නේ 7යි. Sorry 8යි. අන්නේ 8 මොකද මේ පැත්ත එකක් ගියාම මෙතන තියෙන 8නේ. ඒ 8 මෙතෙන් ගෙනාවා 88යි. අන්න එහෙනම් මෙතන උත්තරේ දාගන්නවා කීයද? 88. ඔන්න 88ට 3ක් එකතු වෙලා 91 හැදුනා. 91කට 3ක් එකතු වෙලා 94 හැදුනා. 94ට 3ක් එකතු වෙලා 97 හැදුනා. 94 3ක් එකතු වෙලා 100 හැදුනා. 100ට 3ක් එකතු වෙලා 103 හැදුනා. 103ට 3ක් එකතු වෙලා 106 හැදුනා. ඔන්න හදා ගන්නා විදිය. මේක හොඳට අවබෝධ කරගන්න, මහන්සි වෙන්න, හොඳට වැඩ කරන්න. එතකොට ගණිතය අමාරු වෙන්නේ නැහැ. එතකොට බලන්න. දැන් සංඛ්‍යා රටා ඇතුළත් ගණන් අපි 11ක් කතා කළා. ඔය 11ම පුතාලට හොඳටම දැන් කරන්න පුළුවන් ගැටලුවක් නැතු. ඒක නිසා හොඳට මහන්සි වුණා නම් හොඳට වැඩ කළා නම් අපිට පුළුවන් හොඳ ලකුණු ටිකක් ගන්න ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් කීවෙනි ගානද අපි හැදුවේ? දෙවෙනි ගාන. ලස්සනට හදාගන්න දෙවෙනි ගාන. හොඳේ දෙවෙනි ගානේ කීවෙනි ගානද? පස්වෙනි ගාන. හරි. එහෙදෙලිද? හරි. සමහර උත්තරක් දාලා තිනවා හොඳයි ඈ. හරි ආසයි නේද? දේසි පාඩමක් නේද? අමාරු නැහැ නේද? ඒුණාට සර ඔක්කොම ගන්න හදන්නට කියලා දෙනවා. හොඳේ. නැත්තම් බෑනේ. කාටරි ගැලුවා දැන් chat box එකේ message එකක් දාන්න. හරි. එහෙනම් ඊළඟ කොටසට අපි යන්න හදන්නේ පුතලගේ අවසාන ගාන බලන්න. මේ ගානත් අමාරු නෑ. එතන පුතලට මෙහෙමයි කියන්නේ. රටාව හඳුනාගෙන ඉස්තෙන් සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. එතකොට තියෙන රටාව මොකද්ද කියලා අඳුරගෙන ඊට පස්සේ ඉස්තෙන් පුරවගෙන යනවා. පුතලගේ දකුණු අත පැත්තට යන්න තියෙනවා නම් පුතාලා එකතු කරගන්නවා. අනිත් පැත්තට යනනම් මොකද පුතාලා කරන්නේ? අඩු කරගන්නවා. එතකොට පුතාලට මේ විදිහට ඕන සංඛ්‍ය රටාවක් හදාගන්න පුළුවන් වෙයි. මෙන්න මම පුතාලා යන්න කිවිණි ගන්නට හොඳ. හොඳට බලා ගන්න. තුන්වෙනි ගානේ අංක එක. හරිය ලේසි අමාරු නෑ. හොඳයි. මෙන්න බලන්න. තුනේ අංක එක. හරිද? රයිට්. මෙහෙම කියනවා මුද්‍ර බලා ගන්න. 2 හරි ලේසි මේකත් නැහැ. 6 10 කිස්තන් 3යි. 1යි 2යි 3යි. මුද්‍ර බලා ගන්න. 2ට 4ක් එකතු වෙලා 6යි. 6ට 4ක් එකතු වෙලා 10යි. 10 ඉඳලා 4ක් එකතු කරනවා 10 11 12 13 14. අන්න එහෙනම් මෙතෙන්ට දාගත්තා කීයද? 14. වැඩි ලේසි නේද? 14ට 4ක්. 14 15 16 17 18. අන්න මෙතෙන්ට ගත්තා කීයද? 18. 18ට 4ක් 19 20 21 22. හරි චෝක් නේ. හරි ලේසි. එහෙනම් මෙතන උත්තරය දැන් මම පුතාලා කීයද? 20. දැන් හරිනේ. ඔන්න පළවෙනි ගාන. දැන් අමාරු නැහැ නේ, කාටවත් ගැටලුවක් නැහැ නේ. හොඳට මතකේ තියාගන්න සර්ව කියලා දුන්න ලේසි විදිහ. එතකොට පුතාලට පුළුවන් හැම ගානක්ම ලස්සන
පිළිවෙලට හදාගෙන යන්න තේරුණාද රයි හරි ඊට පස්සේ දෙවෙනි ගානට අපි යනවා මෙන්න දෙක දෙක මෙහෙමයි දෙක හොඳට බලා ගන්න 43 කමාවක් 47 කමාවක් 51 කමාවක් කිස්තන් තුනක් තියෙන 1යි 2යි 3 බලන්නකෝ මේ 43ට 4ක් එකතු වෙලා 47යි 47ට 4ක් එකතු වෙලා 51යි දැන් හදලා ගමු 51 මේ 52 53 54 55 අන්න මෙතෙන්ට දාගත්තා කීයද 55 කීයද දාගන්නේ 55 55ට ආයි කීයද එකතු වෙන්නේ 4ක් 56 57 58 59 අන්න මෙතෙන්ට දැම්මා කීයද 59 ඒකට 4ක් මෙන්න බලන්නකෝ 60 61 62 63 හරිය ලේසි නේද දැන් එහෙනම් මෙතෙන්ට දැම්මා උත්තරේ කීයද 63 දැන් පුතාලා අර වගේ හැමතැනම ලිය ලිය ගන්න පුරුදු වෙන්න එපා බැරිම වුණොත් විතරක් ලියලා උත්තරේ ගන්න ඒකට කමක් නැහැ හැබැයි පුළුවන් තරම් අපි දැන් හිතින් සංඛ්‍යා එකතු කර 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 ඉස්සරහට අපිට යන්න පුළුවන් වෙන්න ඕන අඩු කරන්න තිබුණත් හිතින් අඩු කරන්න පුළුවන් හැබැයි වර්ධින්න පුළුවන් අඩු කරනකොට නේද දැන් පුතාලා තේරෙනවද මෙතන වැරදුනා නම් මේ ඉලක්කම මේ දෙකම වර්ධිනවා තේරෙනවද මේකෙ මෙතන වැරදුනා නම් මේ දෙකම වර්ධිනවා ඒක නිසා සංඛ්‍යා රටා හදනකොට වර්ධින්න පුළුවන් බොහොම පරිස්සමින් හදා ගන්න ඕනේ වරද්ද ගන්න කතාව පැහැදිලිද කියවෙන ගානද දෙවෙනි ගාන ලස්සන හදා ගන්න පුංචි වෙලාවක් දෙන්නම් ඈ සමහරු හරි ගැස්සලා දාලා තිනවා හොඳයි ඈ අවගණන් තුනක් තියෙනවා අපි ගණන් තුන කතා කරලා අවසන් කරනවා හරි ඊට පස්සේ මම පුතලා කියන්නම් තුන්වෙනි ගානට මෙන්න තුන්වෙනි ගාන හොඳට බලා ගන්න පුතලා හැම එකේම තුන්වෙනි ගාන ස්ටැන් දෙකයි පුතලා කලබලද තෝ පාඩුවේ බලන්න ඕනි ස්ටැන් කීයක් තියෙනවද කියලා 27 තියෙනවා 31 තියෙනවා 35 තියෙනවා ආයෙ පුතලාගේ ස්ටැනක් තියෙනවා අමාරු වෙන්නේ නැහැ පාඩුවේ බලනවා හරිද කියලා මෙන්න බලන්න 27ට 4ක් එකතු වෙලා 31යි 31ට 4ක් එකතු වෙලා 35යි 35ට 4ක් එකතු වෙනවා බලන්න 36 37 38 39 එහෙනම් මෙතෙන් අපි දාගත්තා කීයද 39 ඊළඟට මේ පැත්තට එනකොට අඩු කරගන්න තියෙනවා අන්න ඒක හොඳට මතකේ තියාගන්න ඕනේ එහෙනම් අපි 27න් කීයද අඩු කරගන්නේ 4ක් අමාරු නම් ලියලා අඩු කරගන්නවා 7න් 4ක් ගියාම 3යි මෙතන තියෙන්නේ 2යි අන්න උත්තරේ 23 ආවා මෙතෙන්ට දානවා කීයද 23 හරි ඉතින් 23න් ආය අඩු කරගන්නවා 4ක් 3න් 4ක් අඩු කරන්න බැරි හින්දා මෙතනින් එකක් ගේනවා 13යි 13න් 4ක් අඩු වුණාම පුතලා දන්නවා බලන්නකෝ මේ 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි
දොළහයි දහතුනයි නවයක් එනවා එනම් මෙතෙන්ට නවය දැම්මා මෙතන එකක් ගත් හින්දා තියෙන්නේ දෙක නෙවෙයි එක එනම් මෙතෙන්ට ආවා කීයද 10 නවය අන්න උත්තරේ මෙතෙන්ට 19යි කියලා දැන් එහෙනම් දැන් 19ට 4ක් එකතු වෙලා 23යි 23ට 4ක් එකතුලා 27යි 27ට 4ක් එකතුලා 31යි 31ට 4ක් එකතුලා 35යි 35ට 4ක් එකතුලා උත්තරේ කීයද 39 ඔන්න හදා ගන්නා විදිහ ඉතින් මේවා අමාරු දේවල් නෙවෙයි හොඳට කල්පනාවෙන් උමනාවෙන් හදන්න විතරයි තියෙන පුතලට ඕන ගානක් විතර හදා ගන්න පුළුවන් වෙයි තේරුණාද කීවෙනි ගානද 3 වෙනි ගාන තේරුණාද රයි හරි හදා ගන්න ලස්සනට හොඳේ තව 4යි 5යි ගණන් දෙකක් තියෙනවා අපි ගණන් දෙක කතා කරලා පස්සේ ගාන මම පුතලට හෝම්වර්ක් එකක් විදිහට දෙනවා ගෙදෙද්දි කරන්න 4 වෙනි ගාන සර් කතා කරලා අවසන් කරමු මෙන්න 4 වෙනි ගාන හොඳේ රයි उतारा गिरेदी कराने वाले होमवर्क के क्या हैं वर्णन करने तो बहुत देर है इन्हें बात इस तरह आती है ना वाह हैटा हाथे का मावाक हैट्टे का मावाक हैट्टे पाहा का मावाक तावा ही स्टैंड देगा पलंदे हैटा हाथे का हाथरा එකතු වෙලා 71 වෙලා තියෙනවා 71ට 4ක් එකතු වෙලා 75 වෙලා තියෙනවා 75ට 4ක් 75 76 77 78 79 අන්න එහෙනම් මෙතෙන්ට දැම්මා කීයද 79 කීයද දාන්නේ 79 79ට 4ක් එකතු වෙනවා මෙන්න 80 81 82 83 අන්න මෙතන දැම්මා කීයද 83 83 දැන් බලන්න කොමේ 67ට 4ක් එකතු වෙලා 71 වුණා 71ට 4ක් එකතු වෙලා 75 වුණා 75ට 4ක් එකතු වෙලා 79 වුණා 79ට 4ක් එකතු වෙලා 83 වුණා එහෙනම් පුතේ මෙතනින් මොකද වෙන්න ඕනේ 4ක් අඩු වෙන්න තියෙන්නේ පුතලට අඩු කරගන්න එකක් දැන් ගැටලුවක් නෑ නේද මෙන්න අඩු කළා හොඳට බලා ගන්න 67න් කීයක්ද 4ක් අඩු කරන්න ඕනේ 7න් 4ක් අඩු වෙනවා 3යි මෙතෙන්ට 6යි උත්තරේ 30ක් ආවද 63ක් ආවා ඔන්න උත්තරේ කීයද 63යි අන්න එහෙනම් දැන් ගැටලුවක් නෑ පුතලා දන්නවා 63ට 4ක් එකතුලා 67 වෙනවා 67ට 4ක් එකතුලා 71 වෙනවා 71ට 4ක් එකතුලා 75 වෙනවා 75ට 4ක් එකතුලා 79 වෙනවා 79ට 4ක් එකතුලා 83 වෙනවා ඔන්න හදා ගන්නා විදි ඉතින් බලන්න දරුවනේ සංඛ්‍යා රටා කියලා කියන්නේ හරි සරල පාඩමක් පුතලගේ පහේ පන්තියේ සංඛ්‍යා රටා හම්බ වෙනවා පහේදිත් හම්බ වෙනවා හතේදිත් හම්බ වෙනවා ශිෂ්‍යත් විභාගෙදි අනිවාර්යෙන් ගාණක් වෙනවා සංඛ්‍යා රටා වලින් ඒ නිසා මේ වැඩි හොඳට උමනාවෙන් කරගන්න ඕනේ එතකොට අපිට හතර පන්තියේ තියෙන සංඛ්‍යා රටා පාඩම හරි ලේසි විභාගෙදි පුතලගේ මේ වගේ ස්තැන් තියලා ඒ සර් කිව්ව විදිහටම ඇඟිලි භාවිතා කරලා හදන්න පුළුවන් හිතින් හදන්න පුළුවන් ලියලා හදන්න පුළුවන් පුතලට ඕන විදිහකින් හරියට උත්තරේ ගන්නයි දේ කතාව පැහැදිලිද එතකොට හැම ගානක්ම නිවැරදිව පැහැදිලිව ලස්සනට යන උත්තර කාගේවත් එකක්වත් වරදින්නේ නැහැ හොඳට මතක තියාගන්න බැරි වෙලා හරි මේකක් වැරදුනා නම් මේ දෙකම වරදිනවා මේක වැරදුනා නම් මේ දෙකම වරදිනවා මේක වැරදුනා නම් මේ ඔක්කොම ටික පුතලාගේ ඉස්සරහට වරදිනවා ඊට පස්සේ මේක වැරදුනා නම් නැත්නම් මේක වැරදුනා නම් මේ ඔක්කොම ඉස්සරහට වාගේ වරදිනවා ඒක නිසා සංඛ්‍යා රටාවල අන්නේ දේ තියෙනවා එකක් වැරදුනොත් ඔක්කොම ටික වරදින්න පුළුවන් ඒක නිසා ලස්සන පරිස්සමෙන් පිළිවෙලට හදා ගන්න අවශ්‍ය වෙනවා ඒක පුතාලා හොඳට මතකයේ තියාගන්න ගානක් හදා ගන්නකොට නැත්නම් අපරාධේ වැරදුනොත් ඔක්කොම ගණන් ටික පුතාලාගේ වරදින්න පුළුවන් එහෙනම්ද රයිට් හරි එතකොට උත්තරින් අපි අද සංඛ්‍යා රටා කියන පාඩම පුතාලාගේ අවසන් කරනවා මට දැන් කාට හරි ගැටලුවක් අමාරුදමක් තියෙනවා නම් අහන්න පුතේ මම පුතාලාගේ මයික් ඕන් කරන්නම් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඕන කෙනෙකුට පුතාලාට කාට හරි ගැටලු තියෙනවද පාඩම හොඳයිද තේරුණාද කොහොමද තේරුණා සර් තේරුණා සර් තේරුණා සර් මම මේ පන්තියට හරි ආසයි තේරුණා සර් मैडम तेरुना सर
කාලා ගෙදර ඉන්නකොට අයියලා අක්කලා අම්මලා තාත්තලා උදව් කරගෙන චක්කරේ අපි නැත්නම් කියනවා ගුණන වගේ එහෙම චුට්ටක් පාඩම් කරගමු දැන් තේරුණාද මම පුතලාගෙන් පාඩම් කරගෙන ඉන්නේ වාරයක් තුන් වාරයක් හතර වාරයක් පස් වාරයක් මෙහෙම චුට්ටක් පාඩම් කරගම් පුතේ කියන්නේ චක්කරේ පාඩම් වෙනකොට ගණන් හදා ගන්න හරි ලේසි වෙනවා ඒක නිසා අපි චුට්ටක් චක්කරේ පාඩම් කරගම් පුතේ කියන්නේ ඒක උඩා ක්ලේසි තේරුණාදයි එහෙනම් අපි ඊළඟ දවසේ පුතලාගෙන් ඉන්නේ මේ ගුණ කිරීම කියන පාඩමත් එක තමයි අපි හම්බ වෙන්නේ එතකොට ගුණ කිරීම කියලා කියන්නේ පුතලා හම්බ වෙන ඉතාමත් වැදගත් පාඩමක් ගොඩක් දරුවෝ හරියට ගුණ කරගන්න දන්නේ නැහැ ගොඩක් අය වරද්දනවා හැබැයි සේවි පන්තියේදී බොහොම පිළිවෙලට ගුණ කරන්නේ කොහොමද කියලා කියලා දෙනවා එතකොට අපිට ගුණ කිරීමක් හොඳට කරන්න පුළුවන් තව පුතලාගේ යාළුවෝ ඉන්නවා නම් අපි පාසල් ගැන පණිවිඩය දෙන්න හොඳ ඉස්කෝලේ යනවා කොම්විෂයන් උගන්වනවා හොඳට උගන්වනවා ඒ කතාව පුතලාගේ යාළුවන්ට කියලා තව යාළුවෝ තමයි පාසලට එකතු කරා හොඳේ නැහැ හරි එහෙනම් අදර පන්තිය වැඩි ටික අවසන් කරනවා ආයුබෝවන් පුතේ සියලු දෙනාටම සුබ රාත්‍රිය I bow once. මයිකේ කොන් කරලාද ඔයා? මොකද වෙන්නේ තින්නේ කරලා? ඈ?